வியவசாயகத்துவ ராஜ்யாக் சத்துட்டு தயாக் நிர்மானே கிரீம் அருமுனு கிருகானிமீன் சர்வஜன பலே ஜனாதிபதி வண்ணு பாய மார்கிக செலஸ்ம பலமேன் மகா சங்கரத் நேட பிலிகென்றிம் சிந்து கேருனா அனுதுருவு அன்னி ஆகமிக நாய்கேன்ட மென்ம பெமின சிட்டி பிரிசட்டல பாதுன்னா உத்சவை அமத்தமின் திலித் ஜாய்வீர மகத்தாமேன்ம தவத் கிகிப்பதினுக்கு அதாஸ் தேக்குவா මේ රට වෙනස් කරන්න නම් පවතින ගතානුගතික චින්තනයේ මිදිලා අලුතින් හිතන වෙනස් මිනිස්සෙකුට මේ රට බාර දෙන්න ඕනි අපේක්ෂකයන් 38 දෙනා අතුරෙන් අලුතින් හිතන වෙනස් මිනිසෙකුට ඉන්නේ එකම මිනිසයා දිලිත් ජයවීර මැතිතුමා පමණයි කියන එක අපි ඉතාම වග්කීමෙන් ප්‍රකාශ කරනවා මිලියන 16ක මාසික ආදායමක් තියෙන කෙනෙක් මේ රටේ ඇදවට්ටපු ජාතික බලවේගවලට නැවත ශක්තිය දීලා ඒ බලවේග වාම ජාතික බලවේග ඒකරාශි කරලා පනපවලා තමන්ගේ සතුවේ දේපලහ ධනය අවදානමකට ලක් කරලා මේ අභියෝගයට කර ගැසීමම මේ ජනාධිපතිවරණේ සර්වපාක්ෂික අපේක්ෂක දිලිත් ජයවීර මැතිතුමන් ජයග්‍රහණය කරවීමට ප්‍රමාණවත් හේතුවක් යයි මම විශ්වාස කරනවා මගේ අම්මේ තාත්තේ 75 වසරක 76 වසරක සාපේ ලෙස ඒ හුදු දේශ පාලන ප්‍රකාශයකට ලඟු කිරීම අපේ ඉතිහාසයට කරන වරදක් මේ ඉතිහාසයේ එම සහෘදත්වයේ අවංකත්වයේ දේශපාලනඥයින් හිටියා ඔවුන් උත්සාහ කළා ඒ උත්සාහයන් පරාජය කළේ දේශීය හා විදේශීයව පැන නගුණු කුමන්ත්‍රණ විසින් ඒ වාමවාදී දේශපාලන ව්‍යාපාරය කතරම් බලපෑමක් කරලා තියෙනවද මේ රටේ ජනතාවගේ අද අපි ඉන්න තත්ත්වයට එහෙත් අපි අද මේ තත්ත්වයට පත් උනේ ඒ දුෂ්ට මේ තමන්ගේ ජීවිතය සුවපහසු කරගන්නට භාවිතා කරපු ආත්මార్థකාමී දේශපාලනඥයින් නිසා යෝජනා කළා තියෙනවා උපාය මාර්ගික වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන විදිහ මේ රට ආයිමත් මේ වලේ නොවැටෙන්නට නම් සදාකාලික විසඳුමක් අවශ්‍යයි. එහෙම නැත්නම් අද ඉන්න කණ්ඩායම ගෙදර ගියාම වෙන කණ්ඩායමක් වෙලා වෙන මොකක් හරි කරනවා. ඒ නිසා අපි යෝජනා කළා තියෙනවා මේ රට අවශ්‍යයි ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරියක් උපන්දා සිට මිය යන දා දක්වා ශ්‍රී ලාංකිකයාගේ ඒ ජීවිතයට බලපාන ඕනෑම තීන්දුවක් සම්බන්ධව යම් හෝ තීරණයක් ගන්නවා නම් ඒක මධ්‍යම උපාය මාර්ගික ආයතනයක් තුලින් සාකච්ඡාවකින් පස්සේ ගත යුතු තීරණයක් මිසක් හුදු ඇමතිවරයෙක් විසින් තමන්ගේ ගම ගැන හිතලා තමන්ගේ පළාත ගැන හිතලා හෝ තමන්ට ලැබෙන කොමිස් ගැන හිතලා හෝ කටයුතු කරන්නට බැරි වෙන ආකාරයෙන් මේ ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරිය අපි යෝජනා කරලා තියෙනවා